අද වඩියෝපෙන් මං ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ හත ශ්‍රීණය අපේ තුළපුදාලගේ සිංහල විෂය නිර්දේශයේ හත්වන පාටම සම්බන්ද්ධයෙන්. ඉතින් ඔයත්තාමත් අපේ YouTubeපචනලේ සබස්ක්‍රයිප් කල නැත්ත. එනං ඉක්බඩ සබස්්‍රයිප් කරන්න ඒත් එක්කම පාල ඇති බෙල්ලයි කරණක කෙක් කරලා අපි විඩිය එකක් දාපු ගමන් ඔය ළඟට ඉක්මන්ටගන්න ගන්නත් අමතක කරන්න පක්. අපි අපේ පාටමට අපධානය යොමුකරමු. දයපුතේ ඔයාගේ හත්වෙනි පාඩම දෙවතම් ඇතුරු එඩ්මන් පිරිස් රදකුරු හිමි කියලා නම්වනම්. සිංහල භාෂාවට මුල්කාලේ ගොඩක්ම බලපෑවේ පාලි සංස්කෘත භාෂා කියන එක තමයි උගතුන්ගේ පිළිගැනීම වෙන්නේ. බටහිර චාතීන්ගේ පැමිණීමෙන් පස්සේ ක්‍රිස්තියානයාගන, මෙරට පැතිරයාම හේතුවෙන්. හිීබ්‍රු ලතිීන් ග්‍රීක වගේ භාෂාවල බලපෑමතිීන අලුත්වචන සිංහල භාෂාවට එකතුනම්. ඒ වගේම සිංහල ක්‍රස්තියානි සාහිීත්‍යයක්ද ගොඩනැගෙන්න පටන්ගත්ත. සිංහල භාෂාවෙන් කිස්තු ධර්මයට අදාළ ලිපිලේඛන වගේම සිංහල සංස්කෘතිය සම්බන්ධ ලිපිලේකනද. සම්පාතනය කරපු පූජකවරුන් අතර සවිශේෂී වූ ස්ථානයක් හිමිකරගන්න රදකුරු එඩ්මන් පිරිස් හිමි පානන් පිළිබඳව තමයි ඔයාට මේ පාඩමේද ඉගෙන ගන්න තියන්නේ. ඉතින් ඒවාගේම එතුමාකෙන් අපේ ජීවිතවලට ගන්න තියෙන ආදර්ශයත් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න කියලයි මේ පාඩමේද අපි ඔයාට මදක් කරන්නේ. අපි හැමෝමත් ආස කරන ආදරය කරන කාලයක් තමයි නත්තා කාලය කියන්නේ. ගතසිත සනස්සන සීතල උදුවක් මාසේ සාමයේ කුමාරයගේ උපත පිළිබඳව පණවිඩත් අරකෙන මදනල දසත හමාගෙන අත්තේ. උදා වූ අසරිමත් නත්තලේ ප්‍රේතියෙන් මුළු ලෝකයේම නැහැවේ යනවා. සාමයේ සතුට පිළිබඳ මෙහරි හැඟීම් එ ලෝකෙ පුරහම. තුරු ජනතාව ජේසු පිළිඳන්නන්ගේ උපත මහත් බැතියෙන් අනුස්මරණය කරපු එද්හස් අටසය අනු හතවර්ෂයේ නත්තල් සමය ගැනයි මේ කතාව. ඒ එළමි නත්තල වෙනුවෙන් නැහිතවතුන්ට තෑකි බෝක පිරිනැමීම සතුට බෙදාහදා ගැනීමට මාර්කයක්. හලාවත ප්‍රදේශයේ මවුපී යුුවලකටද දෙවන් වහන්සේකෙන් අපූරු නත්තල්තයාගයක් ලැබුණා. ඒ එද්දා සටසියානු හතේ දෙසැම්බර් මාසේ විසි හත්වනිදා ඔවුන්ට පුද්ගුමාරයෙක් උපත ලැබනවා. මේ තරු උපත එම යුවලට ඒ ගමට මුළු ලංකාවටම විතරක් නෙමෙයි මුළු ලෝකයටම ලැබුණුතයාගයක් වෝකෙ. ඒ වාසනාවන්ට දෙමව්ුපියන් ඕනේ මිහින්දු කුලසූරිය දියෝකෝ පිරිස් මහතා සහ මිහිදු කුලසූරිය ඒ ලෙේ රාමහත්නය උපන් කුමාරයට එක්මන් කියල නම තිප්පා තමන්ගේ එකම දරුවා අනාකතේදේ මවපි මේේ නමරැන්දු කීර්තිමත් උගතෙක් වේ කියන එක තමයි එයාගේ අම්මලා සෙහිනෙන්වුනත් හිතලතියන්නේ පාසැල් වයට පාතියන්නත් කලින්ම ලදරු එඩ්මන්ඩ් කුමාරයන්ට තමන්ගේ මවසෙනහස අයිමිවෙලා යන්නේ අම්මා හදිස්වයේ වියෝවීමත් එක්ක. මෙරට ඉංග්‍රීසි පාලන සමය ඉපදිච්ච එඩමන්් පීරිස් කුමාරයා ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත්තේ හලාවත සාන්ත මරියයා ඉංග්‍රීසි පාසලේ. පාසල් වෙලාවෙන් පස්සේ එටමන් තමන්ගේ දවස්සේ වැඩි කාලයක් අත කරන්නේ එයාගේ සීඇත් එක්කල්. එකල හලාපත පිස්කල් නිලධාරෙක් විදියට සේවය කරපු අලෙන්තු පීරිස් එයාගේ සීියවුන. ඔහු සිංහල දෙමල ඉංග්‍රිසි භාෂාවන් ලියන්න කියවන්න සමත් උගතෙක්වීම එඩ්මන්ගේ පෙර වාසනාවක් ඕන. සියගෙනේ භාෂා ඉගෙනගත්ත එක්්මන් එම භාෂාවලේ ලියවුණු පොතපත කියවන්න හරිම ආස වුනම්. අනාගතයේද මහ පඩිරවනක්වීමේ මූලික අධිකතාලම එහිද සකස් පුුණ. ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරපු කුඩා එඩ්මන් පිරිස් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළත් වෙලා. එහි ඉන්න දීප්තිමා ශිෂ්‍යෙක් විදිහට. සස් ලෙස තමන්ගේ දක්ෂකා දක්වමින් දදීකර්්‍යාපනය අවසාන කළා. එදා සමසය විසි එකේද පෙරපූචක පුහුණුව ලබන්න බොරැල්ල පිහිටි සාධ බර්නාඩ දෙවසත් සලට ඇතුළත් වනම්. ගම්ප්‍රධානීන් එතුමාගේ පවුලේ ඥාතීන් හා ගමේ දේවස්ථානය අතර තිබ්ප සමීප සම්බන්ධතාවේ ප්‍රතිඵලයක් විදිහට එතුමාට අනාගතයේ ී පූචකයක වෙන්න අවස්ථාව නිර්මාණය වෙලා තිප්පා. එත්දස්සමසේ විසි හතර ඇති. දෙවසත් හලේ අධ්‍යාපනය නිමා කරලා එහිතීම අති උත්තම අන්තෝනිකුරේ කොළඹ අගරදුතු ගුරතුමාගෙන් නිර්මල මරියනිකායේ පියතුමකු ෙස පූජත්වේරය ලබලා එඩ්මන් පිරිස් පියනම වශය ප්‍රකට වුණා. එදා ඉඳන් උන්වහන්සේ පූජකවරයෙකු විදිහට තම දහම් සේවාව ආරම්භ කළා කොළඹ හංවැල්ල මොරචුව කළුත්තර මක්ගොන වගේ ප්‍රදේශවල දේවස්ථානවල කිතුුණු බැතිමතුන්ගේ සියලුම්ම ආගමික අවශ්‍යතා ඉටුකරමින් සේවාය නිරතවමින් ජනතාවගේ බොහුම ආතරයට පත්ව වනක් එතුමාගේ සහච හැකයා සහ කුසලතා හොඳුනාගත්ත කතෝලික සභහාව එන්දා සමසේල්සි හයේදී එතුමා ශාන්ත බර්නාඩ් පූජක දෙවසත් හලේ කතිකාචාර්වරයගු වශයෙන් පත්කලාා අනතුරුව ශාන්ත ඇලෝසිස් චේෂ්ට පූචක දෙවසත් හලේ අධ්‍යක්ෂදූරයට පත්කලා එදසසේ තිස් තුනේතිේ. වැඩිතුරා අධ්‍යාපනය සඳහා එංගලන්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ භාකද එතුමාට උදා වනම්. එදදසම්සේ තිස් හයේ ලන්ඩැන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර විශාරත උපාධිය ලබල පෙරලා ලංකාවට පැමිණි එතුමා සාන්ත ඇලෝසිස් දෙව් සත්හලේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරන ගමන්ම ශාධ දෝෂප විද්‍යාලයේ ගුරුවරය ක වශයෙන්ද සේවය කළ. එද සම්සිතිස් හයේදි කොළම රදගුරු පදවයෙන් වෙන් කරලා වයව පලාද සඳහා හලාවත රදගුරු පදවයක් නම් කර. එහි රදගුරුතුමාන් විදිහට පත්කරමු ලද ඇලෝසිස්ගුරු පියතුමා තනතුර භාරගන්න ප්‍රථම ස්වර්ගස්ථවෙච්ච නිසා ඒ තනතුර සඳහාන් නම් කරේ එඩ්මන්් පේරිෙස් පියතුමාක්. එම පත්වීමේ විශේෂත්වය වෙන්නේ හලාව තවබන් එතුමා මේසමේ ප්‍රථම හෙතනු පූචකතුමා වීමත් හලාවත පදවේ. ප්‍රථම රදගුරුතුමා වීමත් මුළු ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල රදගුරුතුමා වීමත්. එදා සමසේ හතලිහි අප්‍රල් මාසේ විසි පස්වනිදා උන්හන්සේ හලාවත ආසන දෙ උමැතුරේදේ. හලාවත අභි නවරත්ත ගුරෘතුමා විදිහට අභිෂයක ලැබවා. එතනේ ඉඳලා එදා සමසේ හැත දෙකේද සැම්බර් විසි හතතක්වා ඒ පදවයේ සේවය කරලා අවුරුදු හැත්ත පහක්වෙේත්ති විශ්්‍රාම ලැබෝ. අතිගුරුප පිරිස් පියතුමාගේ ජීවන චරිතයේ දක්නන්ට ලැබෙන සුවිශේෂී ලක්ෂණතිනවා බාලවයේ ඉඳම්ම පොත පතට ඇලුම් කරපු එතුමා ඉගෙන ගැනීමේ ශූරයෙක වුණු විසි අතර පැයේම කාල් සටානකට අනු වැඩ කළ ආගමික මෙහෙවරට මුල් දැන දුන්නු අතරම විවේකයක්තින් හැම වෙලාවේම හිරුදිාවට හැරෙන සූරිය කාන්ත මලක් වගේ පොත පතටම නැඹුරුුණ එක ප්‍රතිඵලය වනේඋන්හන්සේ සිංහල පාලි සංස්කෘත වගේම පෙරදික භාෂාවන් ඉංග්‍රීසි ග්‍රීක ලතින් ප්‍රංශ පෘතුගීසි ජර්මන් ඕලන්ද වගේ අපරදිග භාෂාවන් පිළිබඳවත් විශාල දැනුමක්තය මහ ප්‍රාඥයෙන් භාගට පත්වනක් ඒ භාෂාඥානය එතුමාගේ ලේඛන කාරෙදි වගේම පර්ේෂණ කාරයන් වලදී ද එතුමාට ලොකු ශක්තියක් බවට පත්වනක් සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා සාහිත්‍යන්යා. එවයි ඉතිහාසය පුරාභිද්‍යාව තර්ක ශාස්ත්‍රය සංගීතය වගේ විශ්‍යශේත්‍ර ගණනාවක්ම පැතිරගියපු එතුමාගේ දැනොමේ. නිම්වලලු පුල් වෙන්න විවිධ භාෂා හා සංස්කෘති පිළිබඳව දැනුම හේතු වනක්. ලඩන් විශ්වවිද්‍යාලයේ ඉගනවල බලා බ්‍රිතානිි කෞට්ටුකා ගාරයේ තිබු. ශ්‍රී ලංකාවේ පෘතුගීසි ලන්දේසි ර යුගවලට අයත් දුර්ලපකෘති හැදෑරීමට අවස්ථාව ලබාගත්ත එතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයත්, සංස්කෘතියත් ඉස්මතු කරමින් එරට පළවූ සංගරාවලට ලිපිලියමින් දෙස්විදෙස් උගතුන්ගේ අවධානය කෙරේ යොමු කිරීමට උත්සාහගත්තා. බ්‍රතාන්නේ කෞතුකාකාරය තිබිලා එතෙක් කිසිම කෙනෙක්කෙ අවධානයට ලක් නොවනු මහනුවර යුගයට අයිති මග සලකුණ කියන අප්‍රකට කාව්‍ය ග්‍රන්තයේ අත්පිටපතක් ලබාගෙන එක සකස් කරලා සස්කරණය කර නැවත ඉදිරිපත් කිරීමෙන් විදවතුන්ගේ පත් කීර්තියට පත් වනම්. කතු දහම සාහිතී ඉතිහාසේ මුල් කර කෙනෙ එතුමා විසින් රචනා කරපු ග්‍රන්ථ ගොඩක්තියෙනවා. සිංහලයි ක්‍රස්ටයානි හිත්‍ය පංෂය සිරිලක මරිය බැතිය මහනුවර කිවිසුම ලංකා ඉතිහාසේ මූලික ග්‍රන්ථ පෘතුගිසි සමයහා ඕලන්ද සමය කියන්නේෙ ඒවගේ ග්‍රන්ථ කිහිපයක්. එතුමාගෙන් සිංහල භාෂා සාහිත්‍යයට සිද්ධවෙච්ච විශිෂ්ට සේවේයට උපහාරයක් විදිහට කැලනය විශ්ව විද්‍යාලය එදස්මසේ හැත්ත නමේති එතුමාව සාහිත්‍යය චක්‍රවර්තය කියන සම්මාන උපාතිය පිරි නමනව. සමකාලීන ගිහි බැවදි ප්‍රවීන වියතුන්ගේ සබහ මැත වැඩ හිඳමින් උදාර ජාතික මෙහෙවරක නිරත වෙන්න උන්හන්සේට අවස්ථාව ලැබුණ. අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශ්න මණ්ඩලේ ශ්‍රීලංකා විශ්වවිද්‍යාල උත්තර සභහාව ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලේ රාජලේඛනාගාර මණ්ඩලේ සිංහල ශබ්දකෝෂ් උපදේශක මණ්ඩලේ රාජකී ආසියාතික සංගමය වගේ ජාතික වශයෙන් අතිශයෙන් වැතගත් මණ්ඩලහා. ආයතනවල උපදේශශකවරයකු විදිහට ඒවගේම සභිකයකු විදිහට කටයුතු කිරීමේ බා කියද? එතුමාට උදා උනම්. එඩ්මන් පිරිස් රතකුරතුමාගේ ආකම් පිළිබඳ සංකල්පය ඉතා පුළල්ම පැතිරිචක්ච දෙයක් වන. ආගමක සහජීවනී ඉහලෙන්මාගේ කරපු එතුමා සෑම ආගමකම සංස්කෘතික හරයන්ට ගරු කලාා. වියත් බෞද්ධ භික්‍ෂූන් ඇසුරු කරමේ නිතරම ඒ ඒ ආගම් වල තියෙන පොදු ගුණංග පිළිබඳම සාකච්ඡා කලා. එතුමාගේ රදගුරු පදවි අභිෂේක උත්සවය ඊට සහභාකිීපුූ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ කසාවතින් බැපලුණු බව. සඳහන් බීමෙන් මේ සම්බන්ධතාවය කොච්චරද කියල ඔයාලට පැහැදිලිබෙනවා. සිංහලේක වෙදිහට චාතිකාභරිමානයෙන් ඔද වැඩී කිය. එතුමානු සිංහල භාෂාව හා සංස්කෘතිය නගා සිටුවන්න පුරෝගමී මෙහෙවරක් කළ. කිතු දහම හා සිංහල සංස්කෘතිය සංකේතවත් කරලා තමන්ගේ රදගුරු ලාංචනයේ විදිහට කුරුසයක් අධින්ගත්ත සිංහේකයොදා ගත්තා. මෙරට කතෝලික සංස්කෘතිය, කිතු දහමේ හා සිංහල සංස්කෘතිය. සංකලනයක්වෙන්න ඕනි කියලා විශ්වාසකරපු එඩමැන්් පිරිස් රදගුරතුමා එක ගොඩනකන්න මුල් තැනදීලා කඩයුතු කලා. හලාවත රදගුරු පදවීට පත්වනෙන් පස්සේ කතෝලික වත් පිළිවත්. හැකිතා කෘ දුරට දේශය හා ජාතික ලක්‍ෂණ සහිතව සකස් කරන්න එතුමා උත්සාහගත්තා. එතුමාගේ උත්සාය ප්‍රතිඵලයක් විදිහට. මෑත බාගේද කතෝලික සංස්කෘතිය තුළ දේශයේ සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වෙන්න පටැන්ගෙන තිනවා. විවාහ මංගල අවස්ථාවන්හි ජෑ මංගල ගත්තා ගායනය හා මගුල් පෝරුව කතෝලික ආගමට හා ආකල්පෑන්ට ගැලපෙනයරෙන් සකස් කරලා තියෙන ගොප්‍රෑණය පුන් කලස මගුල් පෙර ශාරිත්‍රාණකූල පොල් දෙල් පහන්දැල්දීම උඩරට පහතරට නැටුමාදී සස්කෘතික අංග කතෝලික උත්සව අවස්ථාවන්න්නේ යොදාගන්න ආකාරය තමයි අපට තැකකන්න හැකියාවතිේ මානව තයාවෙන් පිරපුන් මනසින් යුක්ත වූ එතුමා දිලෙන්දුකාම නෝකත්කමහා, සමාජ විශ්වමාචාර හේතුවෙන් අසරණ වුණු අයට පිහිටවීම සඳහා. පදවයට අයත් ප්‍රදේශයේ. විවිත වැඩස්ටහන් ක්‍රියත්මක කළ පාසල්ලයානය නැතික් දිළඳු ළමුන් සඳහා පුද්තලමේ මුත්තු කුමාර නිවාසය ආරම්භ කිරීම ඒ වගේ සත්කාරයයක්. මාාවතකම පුල්ගහ වෙල කුලියාපිටය වගේ ප්‍රදේශවල අනාත දරුවන් සඳහා ළමානිවාස ඉදි කිරීමද. ලන්සිගම මහල නිවාස ඉදි කිරීමට අසරණයන් බැෙනුවෙන් එතුමා විසිෙන් කරන ලද මෙහෙවරට කදීම සාක්ෂයක් වෙනවා. අධ්‍යාපනය පිළිබඳ විශේෂ උනන්දුවක් අක්කපු එතුමා රධගුරතුමා, අධ්‍යාපනය පිළීමම අද විශෂව නන්දුවක්ත් දැක්කූ රදකරතුමා ප්‍රදේශයේ ඒවක්ක පැවති පාසල් වැඩිදියුණු කරන අතරම එතුමාගේ මහත් පරිශ්‍රමයෙන් ආරම්භ කරපු මාරවිල ශාන්ත සේවියර් විදු හල දශ ප්‍රමුඛ විද්‍යාර්තනයක් බවට පත් වුණ. ජාති ආගම් බේදයකින් තොරව පොදු ජනතාවගේ හිතස්ුව පිණිස ඇබගැපවෙලා කටයුතු කරපු මේ උතුම් මානව හිතවාදයානෝ පදවෙන් විශ්්‍රාම ලැබීමෙන් පස්සේ ජීවිතේ අවසාන සමය සැඳෑ සමය ගම්පහ සරිකුරසකණ්්‍යාරාමේ විවේකස්ුවයෙන් ගත කරලා එත්දස්නම සයසූ නමේ සැපතැම්බර් මාසේ හතරවෙනිද ස්වර්කස්ත වනක්. ඉතින් දුවේ පුතේ ඔය විදිහට අයිුවාගේ හත්වනි පාඩම හමාර වෙන්නේ. ඉතින් ඔහට ආරාතනා කරනෝ මේ චරිතයෙන් ගන්න තියනෙ ප්‍රයෝචන ගන්න තියෙන ආතර්ශවාගේ චරිතයට එක්කරගෙනවාගේ ජීවිතයත් සාර්ථක කරගන්න කියලා. ඔයාගේ පාඩම මේ විදිහයට හමාර වෙන වදුවේ පුතේ. දේ පුතේ අපි එහෙනම් දැන් නොයාගේ ව්‍යකරන අන්ගේට අවධානය යමු කරමු. ඔයාට ව්‍යාකරණ අන්ගේ නිර්දේශ වෙලා තියෙන්නේ ක්‍රියාපද කියලා ක්‍රියාපද කියන්නේ ඔයා පුංචි කාල ඉනම්ම දන්න? හරි අහුරු කොටසක්. ඉදින් මේ ක්‍රියාපද එයක් කියලා කියන්නේ යම් කිසි සිදුවීමක් එහෙමත්තතම් විදීමක් එහමතතම් කිරීමක් කියනක. එතික මොයා ක්‍රියාපපද පූෂ්වේද අනුව කාල බේදය අනුව වචන බේදය අනුව වර්ග කරන්න මේ වනකොටත් දන්නවා. අද අපි කතා කරන්න යන අලුත් බෙදීමක් සම්බන්ධය. ඒතමයි අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා කියලා කියන්නේ. අවසාන ක්‍රියා කියන්නේ හරි සරලායි. වාක්‍යක ආඛ්‍යාතය විදිහට ඒ දෙන්නේ මෙන්න මේ අවසාන ක්‍රියාව. අක්කා මල් නෙලයි. ළමයි වතුරට පනිති එ ඩක්කා මල් නෙලයි අක්කා මල් මොකති කරන්නේ නෙලනවා එහම් ඒක තමයි අවසාන්න ක්‍රියාව. ළමයි වතුරට මොකති කරන්නේ. පනි නව. එහෙනම් ඒ තමයි අවසාන ක්‍රියාව වෙන්නේ. ඊළඟට අපි බලමු අනවසාන ක්‍රියා කියන්නේ මොනවාද කියලා ද පුතේ අනවසාන ක්‍රියා කියල යොදන්නේ වාකයක ඇතුළත්වන ආක්‍යතය විදිහට අපි යොදන්නේ නැතිව පාවිච්ච කරන ක්‍රියාවලට අපේ දන අනවසාන ක්‍රියා කියල මේ අනවසාන ක්‍රියා ප්‍රබේත ගොඩක් තියෙනව ඇතරින් වාන ප්‍රබේද දෙකක් නිර්දේශ වෙලා තියනු. මිශ්්‍රා ක්‍රියාසා පූර්ුවක් ක්‍රියා කියන්න අන්න ඒ වර්ග දෙකට අපි බලු මිශ්‍රක් ක්‍රියාවක්්‍යෑන මොක්ද කියලා මුලින්ම. විශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ තුයේ පුතේ අවසාන ක්‍රියාවත් එම සිද්ධ කරන ක්‍රිය අපි කලින් ගෙනගත් අවසාන ක්‍රියාවක් කියනෙ මුක්ද කියලා. ඒ අවසාන ක්‍රියාවත් සිද්ධ කරන ක්‍රියාවලට අපි කියන විශ්්‍ර ක්‍රියා කියල් අපි උදහනයක්දට ගමු අක්කා මල් නෙලමින් වට්ටියට එකතු කලාය. මල් නෙලලා එය වට්ටිට එකතු කරනවා. එතකොට මෙත අවසාන ක්‍රියාව වෙන්න කලාය කියද එකතු කලාය කියනදේ. හැබයි මිශ්්‍ර ක්‍රියාවත් මෙතන ය දෙෙනවා. අවසාන ක්‍රියාවත් එක්ක තව් ක්‍රියාවක් කරන මොකද කරන්නේ. මල් නෙලනතුට නෙලමින්. තවු දහරණැඇගම අපි නංගී අඩෙමින් බත් කෑවාය. කෑවාය කියන්නේ අවසාන ක්‍රියාව එයා කෑව හැබේ අඩාඩ. එහෙනම් ඒක තමයි මිශ්්‍ර ක්‍රියාව වෙන්නේ අවසාන ක්‍රියාවත් එක්ක සිද්ධ කරන ක්‍රියාව එහම් අඩමින් නටමින් බලමින්, ගේ දේවල් තමයි මිශ්්‍රව ක්‍රියාවිදියට අපි යොදන්නේ. ඊළඟට අපි ගත්හ කර පූර්ුවක් ක්‍රියයාගැන. පුර්ුවක් ක්‍රියා කියලා කැන්නේ අවසාන ක්‍රියාවට පෙර සිදු කරලා අපි අවසාන් වන ක්‍රියාවට අපි න පූර්ුවක් ක්‍රිය කියලා මං උදාහරණයක් කිවෝතේම නංගී බත්කා නිදාගත්තාය. එහෙන නිදාගත්තායගැන අවසාන. අවසාන ක්‍රියාවට පෙර සිදු කර අවසන් වන ක්‍රියාවටතන පපුරර්ුවක් ක්‍රියා කියලා කියැන එනා. එයා නිදාගන්න කලින් කාලතින. එහිෙන කා කියන එක තමයි පූර්වක්‍රියාව වෙන්න ඉළක්ට අක්කා මල් නෙලා වට්ටීට එකතු කළයි. අක්කා වට්ටීට එකතු කරන්නේ මල් නෙලලා නෙලලා ඉවරවෙලා තමයි එකතු කරන්න. එන නෙලා. ළමයි වතුරට පැන සෙල්ලං කළ. පැනලා ඉවරවෙලා තමයි සෙල්ලම් කරන්න. එතකට ඒ කාබී නටා ගයා ඔය වගේ වලතබර පූර්ුවක් ක්‍රියා කියලා කියන්. ඒත් එක්ක මුදුවේ පුතේ මේ පූර්ුවක් ක්‍රිය දැනමවා ගැන ගත් අවසාන ක්‍රියාවට කලින් සිතු කරලා අවසානෝන ක්‍රියා කියල මේ පූර්ුවක් ක්‍රියාව. මිශ්්‍ර ක්‍රියාවක් වශයෙන් යෙදෙන අවස්ථාත්වය නො එකයන්නේ මේ පූර්ුවක් ක්‍රියාව දිත්ත වෙලා පූර්ුව ක්‍රියාව දෙගුණ වෙලා දිත්ව වෙලා එකන් දෙපාරක්ය දෙෙන විට මිශ්්‍ර ක්‍රියාවක් නිර්මාණය අස්ාති න අරමින් ප්‍රක්තිය අම තරව ඒන්න ගැන් අපි විදාහරණයක තේටකම නංගී අඩ අන්ඩා බත් කෑවයි නංග අඩා අඩාබත් කෑව අඩා නට නට බල බලා කිය කියා ආදී වශයෙන් තමයි මිශවක්‍රිය යදිෙන තවත් ක්‍රමයක් තමයි ඒ කිව්. ඉතින් දේ පුතේ ඔයාගේ පාඩම මේ විදිහට තමයි නිමාවන්නේ. ඉතින් අපේ වීටියෝඩ ලයික් කරන්න ක්‍රමෙන් කරන්න ඒත් එක්කම වාගේයාලුත් එකක්ෂයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් දිගටම අපිත් එක් කරැදි ල එන්න අපි සූතානම් මේ විදිහට ඔයාගේ විශ්‍යය නිර්දේශය ඔයා ළඟස්ටමන් අරගෙන් එන්න. ඒනං අලු තුවීදියහැකින් ආයහම්බනිකන්